සම්ප්‍රදායික ජීවන රටාව මුළුමනින්ම පාහේ වෙනස්ම මඟකට යොමු කළ කාල වකවානුවක් තමයි යකත් විජිත සමය. වර්ෂ 1505 පසුව එළැඹී පෘතුගීසි පාලනය සමය තුළ සිංහල සංගීතය පවා නව මඟකට යොමු වූ බව නොකියාම වැඩිය. දේගරින්න සංගීතයකට අනුව කෙරෙන ගායනයක් මෙන්ම එයටම ගැළපෙන රංගනයක් ඇතුළත් බයිලා හෙවත් කපිරිඤ්ඤා සම්ප්‍රදාය සිංහල සංගීතය හා උසු වූයේ ඒ අයුරින්. අදත් අපට එවන් අපූරු කපිරිඤ්ඤා රංගනයක් ඔබ වෙත ගෙනෙන්නේ අසංක තිලකසිරි මහතාගෙන් පුහුණුව ලැබූ රොක්ස්බර්ග් පාර්ක් මධ්‍යස්ථානයේ සොයිරියන් සමුදය. The traditional Sri Lankan lifestyle is heavily influenced by foreign cultures such as the Portuguese, Dutch, and the English. In 1505, when the Portuguese colonized the coastal area of Sri Lanka, their melodies were incorporated into our music. You will now be exposed to the Kappirina dance performed by a few of our talented sisters under the guidance of Mr. Asanka Thirukasiri. Yeah, baby,